හිර කූඩුවකට හිර කරන්න බැරි නිදහසක් දන්වැල් වලට නතර කරගන්න බැරි බලයක් ශ්‍රද්ධාත්මයන්ව හරහා අපට ලැබෙනවාගේ ප්‍රමාණතේ අපි මේ වන්දනා ගමනේ අද දවසේ වචනේ මහා දෑබරව මහන්සි කතා කරලා කියනවා ඒ දැන්මා ඉවවදාර තැනන් වහන්සේ වෙතට යමි එසේ වුවද ඔබ කොහේ යන්නේ දැයි ඔබ අතරින් කිසිවෙක් මගේ නොඅසති එනමුත් මා මේ දේවල් ඔබට කී බැවි විසි දුකින් පිරියද කෙසේ වෙතත් මම ඔබහට සැබෑ පවසමි මාගේ නික්ම යාම ඔබගේ සුභ සිද්ධිය පිණිස මා නික්ම නොගියොත් සහායනායකයන් වහන්සේ ඔබ වෙතට වැඩම නොකරන සේක මගේ අතර පිපන්තෙනි ජෙසු කතා කරන වේදනාවක් ගැන ජෙසු කතා කරන සිත් බිඳීමක් ගැන ජෙසු කියන අතහැරලා ගෑමක් ගැන හැබැයි මේක අදහන කෙනා අදහන කෙනා එතුල ඉන්නවා ඒක උනාසි කතා කළ කියන්නේ සහනදායකයන් වවයින් පස්සේ සහයදායකයන් වවයින් පස්සේ පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද අපි කියන්නේ පාපය ගැන කිව්වේ ඔවුන් මා නෝ අදහන බැවිනි ඒක බරපතල පාපය කියන්නේ මමකේ උන්වහන්සේව අදහන්නේ නැහැ නසමික කරන්න පුළුවන් කියලා විශ්වාසයක් නැහැ ගෑදර බෙමන්තේනි එකයි පාපේ උතනින් තමයි මුළු පාප හැම එකක්ම එතනදී උන්වහන්සේ කතා කරලා කියනවා මේ ජීවිතයේ මේ ඔබ මේ දේවල් කී බැවින් ඔබගේ සිත් දුකින් පිරියද කෙසේ වෙතත් මම ඔබට සැබෑ පවසමි මාගේ නික්මේ ඔබ ඔබගේ සුභ සිද්ධිය පිණිස මා නික්ම නොගියොත් සහදායකයන් වහන්සේ ඔබ වෙතට වැඩම නොකරනසේක එද මම යන්නෙමි නම් උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි දැන් ජේසු කතා කරලා කියන්නේ මොකක්ද මේ සහදායකයන් නිර්වන්න ජේසුට යන්න ඕනේ ධර්මිෂ්ඨකම කියලා කියන්නේ මොකක්ද සුදාත්මේ නවයන් පස්සේ පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද මොකද ධර්මිෂ්ඨකම මිනිස්සු මා නොදකින්නසේ මා පියාණන් වහන්සේ වෙතට යන බැවි තාත්තක දකුණු පැත්තේ ඉඳගෙන මැදිහත් වෙනවා ඔබ මම ධර්මිෂ්ඨ වෙන්නේ නැතනි විශ්වාසවන්තකම මීතලෙන් ඉහළට යනකොට උන්වහන්සේ ධර්මිෂ්ඨකම දැහැමි බව උන්වහන්සේ ස්වර්ගයෙන් පාරට වෙනවා ඒතර ඔබට කරන්න තියෙන දේ එක්ක බද්ධ වීමක් සම්බන්ධ වීමක් ප්‍රියාදර බෙමන් තේරි ඒ තැනදී එතකොට තාත්ත ගාවට ජේසු යනවා තාත ගාවට ගිහිල්ලා එතන දකුණු පැත්තේ නඟ ඔබ මම වෙනුවෙන් නදී අතරස් සිවන්ත මාට ගල් ගහද්දි දැක්කේ දර්ශනය උනාසේ දකි ඒ අපිත් එක්ක ඉඳලා උන්වහන්සේ අපි ජීවිතේ බලගත් කරන විදිය ගෑදර බිමන්තිනේ මේ සහායදායකයන් ශුද්ධාත්මයන් ඔබගේ මගේ ජීවිතය අරගෙන යන විදියක් තියෙනවා ඒකද අපි පළවෙනි කීමේ දකින්නේ සිරකරම සිරක දැන් ඔවුන්ට දැඩි ලෙස පහර දීලා කෝටුවලින් ඔවුන්ට තලන්නට අනකලෝය ඔවුන්ට බොහෝ පහර දුන් පසු හිරගේ දමා ඔවුන් පරිස්සමෙන් රැක බලා ගන්නා ලෙස හිරගේ මුලා දියන් තනකර මෙසේ අන ලැබුවෝ ඔවුන් ඇතුළු සිරකාමරේ දමා ඇතුළු සිරකාමරේ දමා ඔවුන්ගේ පාද දඩු කඩන් වල සවි කළේය ඒත් මැදම රාත්‍රි පමණදී පාවුල් ද සීලස යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයුවෝ බලන්න මගේ ප්‍රමාණතේ අර සම්බන්ධතාවයේ තියෙන ගැඹුර ශුද්ධාත්මයන් තුල ඔබට මට ලැබෙන ඒ සම්බන්ධතාවය ඒ සම්බන්ධතාවය තුල අක්ෂර කුටි කාල අක්ෂර ප්‍රතික්ෂේප වෙලා රැස්තුති කරන ප්‍රශංසා කරන එළවලු පේන්නේ ගහපු දේ තන විතරක් නෙමෙයි ඒතුල ගොඩාක් දුර එළවලු පේන ආත්මයන් තුල ඒ ආත්මයන් තුල පේන දුරත් එක්කයි මේ කටයුත්ත කරන්නේ මොකද වෙන්නේ? ඒ පමණක් ඒත් මැදම රාත්‍රී පමණදී යාඥා කරද්දී හදිසියෙන් මහා පොළොව කම්පාවක් විය. හිරගේ අත්විවරම් සෙලවිනි. එක්කෙනෙහිම සියලු දොරවල් ඇරිනි. සියලු බැඳුම් ලිහිනි. එකල හිරගේ මුලා දැනිය නින්දෙන් නබදිව. සිරගේ දොරවල් ඇලී තිබෙන බව දැක. ගියාදර පිමන්තනේ ප්‍රශංසාවට, ගීතිකාවට, යාඥාවට, ශුද්ධාත්ම අධ්‍යක්ීමට හිර කූඩු දෙබෑ කරන්න පුළුවන් අත්විවරම් දෙතරලා මේ ප්‍රශංසාව ඇතුලේ අත්විවරම් දෙතරලා යතම් කැඩිලා අලුත් මානතකට බවරගෙන යනවා ඒ සහායදායකයන්ගේ ජීවිතයේ සුන්දරත්වය උනාසේ පැහැදිලිවම කියනවා මම යන්නේ ඔබව වේදනාවක දාලා ඔබව අරගලයක දාලා යන්නේ සහායදායකවන එන්න සුසුමාන වෙන්න ශුද්ධාත්මයන් වෙන්න හැබැයි ඒ තැනදී ඔබ සූදානම් වෙනවා කියන එක. ඒ සහායදායකව ලබන්න ඔබ කොච්චර සූදානම්ද?
නිසා ඒක සෝදිසියෙන් බලන්න. මම යනවා සහායදායකයන් වහන්සේ ඔබ වෙත වැඩිනසේක. ඒත් මම යන්නෙමි නම් උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි. උන්වහන්සේ පැමිණි කල පාපය ගැන ධර්මශිකමද විනිශ්චය ගැනද ලෝකයට වටහා දෙනසේක. ගැහැදර ප්‍රේමන්තනි. තම මේ තැනදී පූර්ණත්වයට අරගෙන යන ශුද්ධාත්මයන් වෙනවා. ආවෙන් පස්සේ පාවුල් සීලස් සීල බලන්න එයාලා කොහොමද එයාලා කොහොමද පුතුම අත්තකි මච්චර පීඩාවස්සේ ප්‍රශංසා කරන්නේ පුදුම දෙයක් වෙනවා ඒත් පාවුල් එකල හිරගී මුලාදැනිය නින්ද නවතිව හිරගී දොරවල් වසා තිබෙන බව දොරවල් ඇරී තිබෙන බව දැක හිර කරුවන් පැන ගියයි සිතා කඩුව ඇද 150 කර ගන්න සැසුනේ ඒත් පාවුල් කතා කරන මිනිබට කිසි අනුතරක් කරන්න ගන්න අපි සියල්ලෝ මෙහි යයි අපි සියල්ලෝ මෙහි යයි මහත් හඳින් මොරගසා කිය දැන් පාවුලතුමා අරම අද අච්චර හිරගෙදර ඇතුලේ හිරකරව පාවුලතුමා නිදහසේ ඉන්නවා අනිත් මිනිස්සයා හිරකරව හිරගෙදර බාරව ඉන්න කෙනා සිය දිවිහාන කරගන්න යනවා සුදාත්මයන් උත්ති ප්‍රශ්න අස්සේ දැනෙන නිදහස සහායදායකයා සුදාත්මයන් නැතුව එළියේ මුළු ලෝකෙම දඟලන කාලකන්නිකව වචනයක දාගලා කියනවා එකලහු පහනක් ඉල්ලාගෙන ඇතුළට පැන බියෙන් වෙවුලමින් පාවුලසා සීලස ඉදිරියේ බැටි උන් පිටතට කැඳවා ගැළවීම ලැබෙන පිණිස මාක්කමක් කළ යුතුද යසිය මගේ ආදර ප්‍රේමන්තනි බලන්න දොරක් වැහිද දොරක් ඇරෙන විදිය අපි ධාවස්සේ පාවුලතුමාගේ ජීවිතයේ බලගතුව අත්දකින විදිය දොර එයාලා එයාලගේ ජීවිතය වෙනස් කරන විදිය ස්වාමීන් වහන්සේ පාවුලතුමා කතා කරලා කියනවා ගැළවීම ලැබෙන පිණිස මාකමකුලේද යසිය ඔපිරිතුරු දෙමින් ස්වාමීන් වහන්සේ ජේසුස්තුන් වහන්සේ අදහා ගන්න එවිට ඔබ ගැළවෙන්නේ හිය ඔබද ඔබේ ගෙයිවැසියොත් ගැළවේ කාරී ලස්සන තන ඔබ අදහා ඔබගේ ගෙයිවැසියෝ ගැළවේ ඔබ අදහන්න ඒක ඔබගේ වැසියන්ට බලපාන අපි ගොඩාක් වෙලාවට ගොඩාක් දේවල් වල අනිත්‍යය වෙනස් කරන්න බලන දඟලද්දී නැස්කෙන්නේ ඔබ අදහා ගන්න ඔබ අදහා ගන්න අනිත්‍යය වෙනස් කරන ඉන්නේ වේ ගැඹුරු ප්‍රමාණතනි මේ මහා ගැඹුරු අත්දැකීම ගැඹුරු අත්දැකීම සහායදායකයන් ශුද්ධාත්මයන් ඇලගේ ජීවිතයට ඇතුල් උනායින් පස්සේ වෙන දේ එතකන් දඟලනවා එතකන් කලබල වෙනවා හැබැයි අපි දකින්න පාවුල් සීලස්ගේ ජීවිතවල මේ නිශ්චලතාවය සහ එළියේ හිරකර හිර එළියේ ජේලර් ළඟේ තියෙන කලබලය වෙනම ගමනක් වෙනස්කතා කර කියනවා අත්දැකීම ඔහු ඒ මුලාදෑනියට ඔහුගේ ගෙදර වැසියන්ලන්ටද සමිඳන් මාසගේ වචන පහදා දුන්නා. මුලාදෑනිය රාත්‍රියේ පැයදීම ඔවුන් රැගෙන ඔවුන්ගේ තුවාල සේදුවේය. ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද ඒ වේලේම බෞතිස්ම සාපන ලැබුවා. තමගේ ගෙට ඔවුන් කැඳවාගෙන ගොස් කෑමෙන් සංග්‍රහ කොට තමා දෙවියන් වහන්සේ අදහාගත් බැවින් සිය ගෙයි වැසි සියල්ලන් සමග අතිශයෙන් ප්‍රීති විය. මගේ ආදර ප්‍රේමන්තනි ඒ අත්දැකීම අස්සේ යාලගේ සාක්ෂි දැරීම අස්සේ බලන්න ඒ මුළු පවුලම ගැළවෙන විදිය ඒ මුළු පවුලම එතර වෙන විදිය ඒ ශුද්ධාත්මයන් ක්‍රියා කරන විදියයි පීඩාව අස්සේ අරගලය අස්සේ හිරගෙද දැන් ඒ ඔක්කොම වෙද්දි තුවාල ඒ මිනිස්යාම සෝදන්නේ මොන තරම් පීඩාවකින් නැද්ද හැබැයි ඒ පීඩාවට බෑ මිෂන් එක නතර කරන්න එහම පීඩාවක හිටියා කියලා පොඩි පොඩක්වත් යාලගේ ජීවිතය නතර කරන්න බෑ කුරුවල් කරන්න බෑ තව තව පන්නර ලැබෙනවා මොකද බාහිර සාධකකින් නෙමෙයි ස්ථිරත්වය අත්තුලාන්ත නිශ්චලතාවය ස්වාමීන් වහන්සේ වනි දහස් කරලා ශුද්ධාත්ම අත්දැකීමේ ගැඹුරට යන්න ඔබට ආරාධනා කරනවා ඒ ගැඹුරේදී මුළු ලෝකෙම කැළඹුණා ඔබ නොකැළඹෙන රහස උන්වහන්සේ ඔබට කියා දෙනවා ඔබ අතරින් කිසිවෙක් මේ දේවල් ඔබට කී බැවින් ඔබ කිසි දුකින් පිරිය ඇත කෙසේ වෙතත් මම ඔබ හට ස්වභාවයෙන් පවසිමි මාගේ නික්ම යාම ඔබේ සුබ සිද්ධිය පිණිස මා නික්ම නොගියොත් සහායදායකයන් එන්නේ නැහැ කියලා උනස් කියලා ඒ කියන්නේ ඒක මගේ මේ මට උනහසව නොදැරෙන දුතේරණ ධන මම ඇත හිල්ලෙන් ඉන්නවා ඇත හිල්ලෙන් ස්ථිරත්වයෙන් ඉන්නවා
ඒක කාටත් වෙනස් කරන්න බැරි විදියට මහා පුදුම අත්දැකීමක් වෙනවා. එනිසා ඒ ශාන්තිය ඒ සුද්ධඥාන සහායදායක යන පුණ්‍ය අරගලයකට පස්සේ ඔබ අත්දකින්න යන ඒ මහා ගැඹුරු අත්දැකීමේ සහායදායක යන ඔබත් එක්ක ඉන්නවා. ආමෙන්. ජෙසුස් වහන්සේ